වසරේ පළමු පාසල්වාරයේ පළවෙනි අධීරයේ පාසල්නිවාඩුව අප්‍රියල් මස පස්වනදා සිට දාසේ වනදා දක්වා. දෙදහස් විසිතුන රාජ්‍ය වෙෙසක් මංගල්ලය පුත්තලම දිශ්්‍රවිකය පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කරයි. ශවසන අපහසුතා හේතුවෙන් සංකූලතා ඇති වූ රෝගීන් භර්තාවීම හළක. ුසියානු ජනාදීපති වැදමිය පපුටිින් අත්ත දංගුවට ගැනීමට ජාත්‍යන්තරවරෙන්තුවක්. අයිෝන් ශ්‍රධාරපපු හනි සතයන්ත දොළ හිතික ප්‍රෘති විකාශයේය සමගින් ම ශාලිතරාජපක්ෂ ප්‍රමින් දේශේපවාත්. දහ සතුන පලමු පාසල්වාරේ පළමුවවෙනි අධියරේ පාසල් නිවාඩුව අපප්‍රේල් මස පස්ස වනදාසිට දහසේ වනදා දක්වා ක්‍රාත්මකයි. මෙයතන මැයි මස දහත්වන් වනදාට විසි හතර වනදා දක්වා යලි පාසල් නිවාඩුව ලබා දෙන පවයි නිවදනයක් නිකුත් කරමින් අධ්‍යාපනමාත්‍යංශ සඳහන් කලේ. දෙදහස් විසිතුන පළමු පාසල්වාරයේ පළමු අධියරයේ පාසල්නිිවාඩුව අප්‍රියල් පහසිට දාසේ දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යපනමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති වෙනවා මේ අත්‍ර දෙදහස් විසි දෙක සාමාන්‍ය පෙළ විභාග සඳහා මැයි මස්ස දහතුන සිට විසි හතර දක්වා යළි පාසල්නිවාඩුව ලබාදන බවයි එ මමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළින් මෙ අතර දෙදහස් දහන මේ විස්ස වියක සහ විසි දෙක වර්ශවල දොළහමන ශ්‍රීණය ගෙනම ැබූ ශිෂ ශිෂ්‍යයාවන් වෙනුවෙන් පැවැත් වෙන සාමාන්‍යතතුර තාක්ෂණ ව භාගේ අද දිනේදී පැවැත්වීමට විභාගපාර්තමය තුවීරණය කරතිබුණ එයනුුව අද දශසන අ මේ සිට දහබල් ොල්ලහයිදාහයතෙක් එම විභාග පැවැත්වුණනා දිබයින පුරා විභගම අධ්‍යස්ථාන උන්දහස් දෙෙසේ හැටනමේකති එම විභාග පවැත්වීමට කටයුතු සූදනම්රතිබුණ මෙම විාගගේ සඳහා විාග දෙපාර්තමේතුව වෙත අයිුම් පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාසල් වෙලදුම්රුවන් සහා මෙම වසේ දොලස්ටන් ්‍රණයේ සිසුන් වෙන්ුවෙන් පවැත්වීමට නියමිත සාමාන්‍ය තරතුරු තාක්ෂණ විභාග සඳහා තම පාසල් මගින් අතුුම් පත් යොමු කිරීමට ථාව සැලසන බවද අධ්‍යාපනමාත්‍යංශවය සඳහන් කලා මෙ අතර පස්සල් දිවාහර වැඩසටහන ක්‍රියත්මක කිරීම සඳහා දෙදහස් විසුණු ජනවාරි මාස්සයට අදාල්ල පෝෂිණ මුදල් වශය ප්‍රපියල්මලියන් අට සිය දාහතරීක්ම වූ අත්ිකාර මුදලක් පලාත් අධ්‍යාපට දෙපාර්තමේන්තුවට මුදා හැති බෙනවා තවද සහල් පරිපු සහ සැමන් මෙන්ම ආහාර පකිසිමට ගන්නා තෙල්ද ලෝකආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාරයට තේ ප්‍රධහනය කරති බෙනවා එමෙන්ම සතියේදින පහේම දරුවන්ට ලබා දෙෙන ආහාරවට්ටෝරු සඳහාබත් ඇතුලත් කර ඇති වයි අධ්‍යාපන අමාත්‍ය අංශේ සඳහන් කළින් මෙතෙක් දිවා ආහාරය ලබාදුන් දරුවන් ලක්ෂය කොළහක සංඛ්‍යාව ලබන පාස්සල් වාරය සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් සයට පනස්ස එකක් සඳහා දිවා ආහාර සැපීමටත් කටයුතුය දාාති වෙනවා සියලුම පළත් අධ්‍යාපන අධ්‍යක්ෂවරන් මෙමතරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ පරිදි දැනුවත් කර ඇති බයි අධ්‍යාපන අමාත්‍ය අංශවය සඳහන් කළේ දරුවන් පාසල් පැමිණීම වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති කිරීම යහපත් සෞඛ්‍ය ආහාර පුරදදු ඇති කිරීම සමබල ආරය ඒරක් සඳහා දරුවන් දිරිගැන්බීම Aඔස්සේ පාසල් දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය යෝග්‍ය මට්ටමකින් පවත්වාාගෙනයාම මෙන්ම පන්තිකාමරය තුළ නිසි අවධානයක් ඇතිම වඩාත් ප්‍රශස්ථායුරින් අධ්‍යාපන කටයතුළ නිියලීමට පාසල් දරුවන්ට අවකාශය සැලසීම මෙම පෝෂණ වැඩසටහනේ මූලිකාරමුණු බයි අධ්‍යාපන අමාත්‍යශය නිකුත් කළ නිේදනයේ වැඩිදුරටත් සඳහන් වුවන. ස්ටියයා රෝගී ත්වය සබන්ධයෙන් මේ වන විට පරේක්ෂ්ණයක් ආරම්භකර ඇති බව සෞඛ්‍යංශ පවසනවා. යනුව ශ්‍රීපදස්ථන ආශිතවෙළඳ සැල්ලුලින් ලබාගත් ආහාර සම්පල කොළඹ වෛ්‍ය පර්යේෂණ අයතනය වෙත යොමු කළ බව. රත්නපුර දිස්ත්‍රික් සෞකසේ වාද්‍යක්ෂ වෛද ශ්‍රීනි අලහප පෙරම මහත්මය සඳහන් කලා. ලිස්ටීරිය රෝගතත්වය සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය පර්ේෂණ ආයතනය සහ වසංගතරෝග විද්‍යාංශයේ පරීක්ෂණයක්කා අරම්භ කරතිබෙනවා. එයන්උුවඋන වමනය හිසරදය හුස්ම ගැනීමේ අපහසුතා කෑම අජීරණය වැනි රෝගලක්ෂණ ලිස්ටීරිය වෛරසේ ආසාධනය වූ රෝගීන්ගෙන් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධරකාරයංශයේ අධ්‍යක්ෂ විසසය වෛද්‍ය පරංජිත් ටුවන්තුඩාව මහතා සඳහන් කලළ. එෙන්ම ආහාර මගින් ශරිර ගත වන මෙම විශපීචය. ඩවල්වලට සහ ුදුරට එකතු වී අවසාගේ මොලේ ගන් කිරීම හැකි. අක් පවතින බවත් ඇතැම් විටේ මාරන්තිකව හැකි බවත් සෞකෑන්ශ පවසනවා කෙසේ වෙත් මේමන විට හුරාගත් එක් ලස්ටිරියයාරෝග කුපමනක් ජීවිතක් ෂේයටපත් පැතිහෙයින් අනියත බියක් ඇතිකර ගනේ අවශ්‍යතාාවයක් මෙතෙක් පැනැග නොැති බයි ප්‍රජාවෛද්‍ය විසසක්යගේ සංග මේ සනඳහන් කළින් මේ අත ශ්‍රපාද හැටන් මාර්ගේ නල්ලතන්නේිය සිට ගඟුල තැන්න ක්වාප හිටි වෙල් සැල් සහ සංචාර්ක හෝටල්වල කිරිියආශද නිෂ්පාදන ආහාර් ්‍රප්‍යවල සාම්ප ලබා ගැීම මස්කෙලිය සෞ්‍ය වෛදනිලධරී කාර්යාලේ මහජන සව පරරික්ෂකවරුන් විසින් ඊ සිදු කරනු ලබවා රත්නපුර එරත්න ශ්‍රීපාද මාර්ගගේ ඉස්ටේරියයා රෝගියකු බවට සැකරන පුද්ගලයකු හම්වීමත් සබඟ රත්න පුර සෞඛ්‍ය වෛදිනලධාරී කාර්යාලය මගින් පවත්වනු ලබන පරියීක්ෂණයකට ොමුකිරීම සඳහා එම සාම්පල් ලබාගත් බව. මස්කලිය සෞඛ්‍ය වෛදිනලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරිීක්ෂක, ස් බස්කාර මහතාස හන් කලේ කෙසේ වෙත්දනට හැටන් මාර්ග ස්සේ ශ්‍රීපාද වදනාවේ පැමිණින වදනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය රක්ෂිත හා පාන පානීිය ජලය වෙනෙන්සල්බලින් ලබාදීම සම්බන්ධයෙන් තමකාරයාලයේ මහජන සෞඛ්‍ය පරිීක්ෂකවරුන්, අධීක්ෂණය කන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරිීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලා. මෙත ස්ටේයාරෝගීත්වේ රත්න ප්‍රිස්්‍රික්ක ආශිතව පැත්‍රයාමේ අවධනක් නොැති බව සෞඛ්‍ය අංශ පවසනවා රත්න ප්‍රදස්්‍රික් සෞක සේවා දක්ෂ වයිදය ශ්‍රී අලහප පිරම මහත්මිය සඳහන් කළේ ශ්‍රීපාදස්ථාන ආශ්ිත වලින් සැල් වලින් ලබාගත් ආහාරසාම්පල කොම වද්‍ය පර්ෂණ යතනය වෙතையும்ම් කළබවයි. යි රට වාහන ආනායනය කිරීම සඳහා වාහන ආනයනකරුවන් වින් මහ බැංකවවි ඉල්ලීමක්සිදු කර ති පෙනවා. කෙසේ වතත් එම එල්ලීමම ප්‍රතික්ෂේපකිරීමටයි මහ බැංකුවූ පියවරගෙන තිබුණ. පවත්න අත්වය හමුවේ වාහන ආනායනෙ කිරීම සඳහා නැවත අවසර ලබාදන ලෙස ආනකරුව මහැක අධිපතිවරයා ගෙන්නිල්ලීම කරති බඩවා කෙේ වෙදත්තෙස සිදු කළ එල්ලීම ප්‍රතික්ෂප කිරීමටයි මහබැංකුවපිය වරගෙන තිබුණේ ොල්බු දෙත් සමග වාහනආනායනය තාව කාලිව අත්හිඩුවීමට වජය කටයතු කළේ දෙදහස් විසියක වසරේ මයි විසිහතර වනදා සිට. මෙවන් පසුබිමක වාහනනානායනය සඳහා නැවත අවසර ලබාදන ලෙස ඉල්ලා සිටීමට වාහනානායනකරුවන්ගේ සංගමේ මහැංකව අධිපති ආචාරය අන්දරලාල් විරසිංහ හතා සමග සාකච්ඡාවක නිරත වුණ. එහිදී පවතින තත්ත්වය සම්න්ධයෙන් දීර්ග ලෙස සාකච්ා කර ඇතත්. නවත වාහනනාෑනයට මහැක්කුවේ අනුමැතිය නොලබුණු බයි ශ්‍රීලංකා මෝට්රතා අෑයනකරන්ගේ සංගමයේ සහපති ස්ේගමගේ මහතා සඳහන් කලෙක්. මෙන්ම භාවිත කද අතවාහන වෙළඳ පොලට සහන ලබෙන පරිදි නයපොලි අනුපාත පහල දැමීමට. මහබැංකු අධපතිවරයා මෙමසාකච්ඡාාවේදී එකඟතාවය පල කරතිබෙනවා මෙත්‍ර රජී විසින් පාර්ලිමේන් තුඩ දිරිපත් කරතිබෙන මහබැංකු සංශෝධන පත් කටුන්පතේ ඇතැ ප්‍රතිපාදන ආණඩු කරන් වස්ථාවට පටහැනිිය යි තිීදු කරලෙල්ලමින් ජාතික ජනබලවේගේ ශ්‍රේෂ්ඨාධීරණය හමුවේ පෙත් සමක් ගුණු කරතිබෙනවා මෙයතර ඩොදර මිලට සමානුපාතිකව ගුවන්ටිකට් පත් මිකනන් සියයට විස්සකින් පම අඩුකිරීම. ගුවන්සේවා සමාගම කටයතු. තිබෙනවා ඒවරායේ නාවික හා ගුවන්සේවා මාත්‍යය නිමන් සිරිපාද සිල්වා මහතාගේ ඉල්ලීමමකට අනුවයි මෙරට උද්දමන ඇතිවීමට සහ උද්දමන, පාලනය කර නාකාරය පිළිබඳ. මහ බැංකෝ අධිපති ආචාරය නන්දලල් වීර සිංග හතා පැහැදිලි කිරීමක් සිදු කලා. ප හැකට ලබන පැමණිලි බැල්වහම හඟක්ලලාටන රටේ ආර්ථික සම්බන්ධෙන් ගොඩක් සියලුම ප්‍රශ්න සාකර්මුවලදි. ඒක මහ බැංකවේ වක්කමක් දිර රටේ බහුතරජනතාව තමත් දටඒකි සත වැදිගත්තන අපට තරම් ගැනීමට මහ බැංකවේ කාර්ාර්ය මුල්ලෝකේ මහ ැකුල්ලගේ අප රට හබැංකවේ තියන්නේ ආථිකම් ලිස්සඇත මුලෙක් පදස් ඇතකින්තමැකි ඇන දමනය සාමාන්‍යයෙන් ස්සාරගේ පවත්තා ගැන. ඇතික ත පත් පලිමනකට රටේ මුල්ල පතිපත් දමනේ පාලනිකිරීම සඳහා රන්ගත්ව දෙනවා අලුතම පනත. ඒක දිකයන්නේ එකැන උදමනය පාලිකිරීම මහ බැංකවේ ප්‍රධානම වගේීම උද්දමන කියනක මුලු රටම එක වගේ බලබානු. රජයට සහ රජය නොන සීල්ුම අයට දමනය අදුව යක මවසද උදමන තමයි රට ආර්තික ප්‍රදාානම හතුරක ල ද හැ ද ම සය. නම විතරන කම් පල දමන විසාල් වශයෙන් උච්චාචන වෙලාති. අසුගනන්ගල් මුලද මේක ගහිලතිනව සයට තිස්කාන්ටත් වඩට දස් නමේදන් දෙදස් විෂයක විතරබෙනකම් යංෂාකාරය ස්ථාවයක් තිීලතිය. කොහොද මේකවුණ. දල් ප්‍රතිපත්ති ප්‍රියාත්ම කිරයන කරන රාමවාිනව ෆලක්සිිබල් ඉන් ලේන් තාක්නින් කියන ලකම සාර්ථක වෙච්ච උදමනේ පාලිකිරීමේ ක්‍රවේද. ඒක තියෙන යංෂදව ලි බලල ඒ ක්‍රමවේදය තිය යම්කිරුණු. ොද තු ා ්‍රමේත ඇතුල් කර දහස් හට ද ඒය පන න පලිතු ග ට නට මන හේතුක් ස ක ක්‍රියා ගුණ න ම බැන්කුවට ය උපකරන ක ම ඉල්ලම පල කරන්න පොල න්ු පාතය දශී නතක පින් නු පාතිේ ඒදක අශ්‍යක දට වෙනස්වන්න ඉටදු නැත්න් දමනේ හ අර්ථක වර්ධනය වේගේ ස්ථාවරන්න බැ ජැතියන තත්වේ . ආතිිකරපුදෙන් පස්සේ විශේෂයෙන් දෙදස් දහට දහනමස වොඩ ඉතාම තදින් ඇයි මහබැංකව සාධන පොලියන් පාතති හ නව පාතේ තියනකිරීමට උත් මහැංකව සාධීනව කළ යුත්තේ කියේනක ්‍රාිකව පිලා රයි ්‍රහැමෝටම හැම කාටනොට තදින් දැ දනවා පොලියන පාතිය තියන කිරීම හ නිවන පාතිය. ියාත්මි කරනාකාය තියරණකිරීම මහබැංකෝ සාධීනම ක්‍රිය කරනත්තම් ිට ිහිල්ල කරොත් අපිට වෙන්න මෙන්නමත්දැ ලු රටකරඒකතම ිදත් අත්තිින් මුදල්ල්ි සේීමනනිස්සා අනවශ්‍ය මුදල් ප්‍රසාරණනිසා දමනසිීට හැත්තවට ෑයනකමගේ අමාරුවයි අවත්තකතසට සියට ඇනකම්මේ පාලනය කල පුලියනු පාතය වැඩි කල එතකොටඒ උද්දමන සිට හත්තවනේ තිීර සිය කියල සෙම්බාබ අ ජටනාව ත්වරතමයි පවත්. හොත් අපි එක සාදීනෝ පොලියන පාතය වැඩිකරම නිසා උදමන යම්ගි ආකාරයක සමනකරන් පුළන් කලාක අප පිරිිතන කිසිරට මේ දසනයකන සවර පහදාහට මට්ටමට ඒ කියන බලපොත්තුති දෙදහස් විසතුන රාජය වෙසක් මහොත්සවේ පුතල්ම දිස්ත්‍රකයේ පැවැත්වීමට බද්ධශාස නමා තැංශය තීරණය කර තිබෙනවා. දෙදහස් විසිතුන රාජ්‍ය වෙසක් මහෝත් සබය පුත්‍රම දිස්ශ්‍රික්කය පවැත්වීමට පුද්ධ ශාසනා මාත්‍යංශය තීරණය කරතිබෙනවා. Aඒ පිළිබඳව නිලවශයෙන් තීදු තිරණ ගැනීමේ සාකච්ඡාවක්, හලාවත කරවිතාාගර ශ්‍රීරතර සිරි පිරිබෙන් විහාරස්ථානයේදී පැවැත්වූ අවස්ථාේදී. අත්දුවන ශ්‍රී ලංකා රමාමජච මහනිකායේ අලුනායක අති පූච නැදගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ ඇතුළූ මහාසංගරත්න ප්‍රධානත්වයෙන් ඊයේ මසාකච්ඡාව පැවැත්වුණ. පුත්තලම දිස්ශ්‍රික්කයකේන්ද්‍ර කර ගනිමින් රටපුා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමටයි සැලසම් කරඇත්ත. ඒසඳහා ජාතිකතලේ මෙෙන්ම දිස්්‍රික් හා ප්‍රදේශය මට්ටමේ ආයතන සමඟද ඒකා බද්ධවෙමින් කටයුතු කරන බව වැඩ සටන පිළිබඳව පැහදිලි කළ බුද්ධශාසන හා සංස්කෘතික කටයතු අමත්්‍යංශලයකම් සෝමරත්න විධාන පතරන මහතාසඳහන් කළ. වෙසක් පූරු වැඩ සටහන් වෙසක් සතියතුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක උත්සවය හා වෙසක් පෝධින වැඩසහන් පිළිබඳවද නිලධරීහ වෙහිදීසා කච්චාීති වෙනවා බුද්ධ ශාසනආගමිකහා සංස්කෘතික කටයේතුව අමාත්‍යංශය. ෞද්ධටයුතු දෙපාර්තමේන්තුම සමස්ත ලංකා ශාසනආරක්ෂක බලමණ්ඩලියය පුදතලමදිස්ශ්‍රික් ලේකම් කාරයාලය හලාවත ප්‍රදේශව ලේකම් කාරයාලය සහ තවත් රාජ්‍යායතන ගණනාවක් එක්පු මෙවර වෙසක් උත්සවය සංවිධානය කරනු ඇති දැන් තවත්දේශීපත් කිහිපයක් කෙටයෙන්. දෙදහස් විසි දෙක් විසිතුුණන මහකන්නේ හෙක්ට්‍රයායකට ලැබුණ වsවැන්න ෙක්ට්‍රික්ටන් තුන දශම එකක් බව කෘෂකරම දොර්තමයේතුව විසින් තහවරු කරතිමෙනවා කෙේ වෙතත් දෙදහස් විසිියක මහකන්නේට පෙර මෙරට හෙක්තයායකින් ලද වියන් ප්‍රමාය මෙක්ට්‍රික්ටොන් හතරෑ දශ මේගේ සිට හතරෑ දැශම පහදක් පහහිල මට්ටමක පැවතුුණ මෙ අත්‍ර මෙරට වවිවාගාව සම්බන්ධයෙන් දසවරදු සැස්ම කෘෂිකර් මමාත්‍යංශය සහ කෘෂකරම දොර්තමය තුව සැලසුම් කතිමෙනවා ඒයනුව ඉදිරිවස්රතුන තුළ හෙක්ටයාරයක කට ලැබෙන වියස්වැන්න ෙක්ික්tonන් හ. दश ग දkwaद වसर හग තු न प දशम देखक දवाद වසर යක් තුুළ क्ॉ දशम හग ද वाद ैग ීමට सुम करඇते නිින්දදී ඇතිවන ්‍රසන පහසුතා හේතුවෙන් සංකූලතෑඇතිවූ රෝගෙන් වාර්තාාව ඉහ ගුස් ඇති බ ශ්‍රීලංකා ශ්‍රෂසන ෝග ශේසක්ඥ වෛ්‍යවරන්ගේ සංගමය පවසනවා. එහි සහපති විසස්‍ය වෛ්‍ය බෝධික සමරසේකර මහතා පැවසුවේ. අධික ස්තුලතාව සහිත පුද්ගලයින් අතර මෙම සංකූලතා වැඩි වශයෙන් මතු වන බවයි නිින්දේදී ශ්‍රස්‍රමාර්ගේ මාංශපේෂී ලිහිල්වීමත් සමඟ සිදුවන ශරීරයේ ඔක්ෂියන් ප්‍රමාණය අඩුුවීම මත මෙම තත්වේ ඇතිවීම ඉඩකඩ වැඩිව ඇති බවට අඳනාගෙනතිබෙනවා එය නුව වැනි පුදගලන්ට ආාතේ වැියා වැනි ෝග ැසක්ද ඇවීමට ටකඩක් පවතින බයි, ඒ මහතා වැඩදුරටත්ව දහරණය කළ. සංචර්කීන් පන්සිිය දෙෙනකු සහ කාරමන්්ඩල හාරසිය දහදනකු සහිත සිල් ස්පරිට් මගගේ නෞකාව අදූදැස්සන කොඹ වරායට සේදු වනාා අමරිකාවේ සිට චන්න රහා පසුගිය දාසේ වනතා මෙම නෞකාව තිුණනාමල්ල වරාහිටළඟ වීතිබෙනවා ය අනුව මෙම නෞකාව හෙට් මෙරටින් පිටත් වෙයාමට නියමිතයි. කෙේ වෙතත් නැවතත් වර්ධනය වෙමින් පවතින මෙට සංචර්ක ශේෂවය සඳහා එම නෞකාවේ පැමිණීම ඉතා වැදගත්වන බවයි වාර්තා වන්නේ. මගේ ්‍රද සයන් ො යිතිහි ප්‍රවෘතිවිකාශයණ මාවට පත්වනවා හමිම සවස හයයිති හපගේ ප්‍රධාන ප්‍රවෘති විකාශයෙන් තෙරවන් සරණයි නමුබද්යි.හ මෙවැනි වැදකත්වත් නැරමීම සහහා ශ්‍රත්තා TV නි YouTubeු චනලයේ සස්කටයි් කර සීනුව සලකුණු වන්න.